ශ්‍රීලංකාවේ ජන සමාජයේ සතුන් පිළිබඳව තියෙන මිත්‍යා විශ්වාස ඇදහිලි සහ ජන කතාවල විද්‍යාත්මක ඇත්ත නැත්ත කතා කරන වැඩසටහන් මාලාවක 9 වෙනි කොටස තමයි අද. අද වැඩසටහන මම කරන්නේ මිරිදිය මසුන් පිළිබඳව. මිරිදිය මසුන් ගැන කතා කරන්න මාත් එක්ක වෙනවා ශ්‍රී ලංකාවේ මේ ෆීල්ඩ් එකේ මෑත වකවානුවේ කැපී පෙනෙන චරිතයක් වෙච්ච හිරන්‍ය සුදසිංහ. හිරන්‍ය පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ විද්‍යා පිළිබඳව පශ්චාත් උපාධි ආයතනයේ Postgraduate Institute of Science, පරීක්ෂකවරයෙක්. ඔහු ලංකාවේ මසුන්ගේ මිරිදිය මසුන්ගේ ජාන විද්‍යාව, බන්ධුතාවයන්, ව්‍යාප්තිය සහ ඔවුන්ගේ වර්ගීකරණය පිළිබඳව පරීක්ෂණ රසක් දියත් කරපු පුද්ගලෙක්. ඔහුගේ පරීක්ෂණ නිසා මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් නවම් මත්ස්‍ය විශේෂ 6ක් හඳුන්වලා දීලා තියෙනවා. තව විශේෂ කීපයක් හඳුන්වලා තියෙන කීමිතව තියෙනවා. ඉතින් හිරන්‍ය එක කතා කරලා බලමු. මේ මිරිදිය මසුන් පිළිබඳව තියෙන යම් යම් කතාවල ඇත්ත නැත්ත. ඉරන්නේ සුබදාසනක් බොහොම ස්තුති සම්බන්ධ වුණාට උදේ පාන්දරම සුබදාසනක් මුචරයි බොහොම ස්තුති මට මේ අවස්ථාව ලබා දුන්නට ඉරන්නේ අපි මේ දැන් අද අපි මාතෘකාව මිරිදිය මසුන වාගේ ස්පෙෂැලිටි එක දැන් අනික් අපි කතා කරලා තියෙන අනික් ලංකාවේ සත්ව කාණ්ඩ එක බලපුවාම මිරිදිය මසුන් ලංකාවේ ජනශෘතියට ලොකු සම්බන්ධයක් තිබ්බා කියන්නේ ඇත්තටම ලොකු මේ මේ ඓතිහාසික මූලාශ්‍ර නැහැ අපි ඔය මේ භෞතික සාක්ෂි විදියට ගත්තොත් බලංගොඩ මානවයා සමහර මස්සුන් කාණ්ඩ විශේෂයෙන්ම ලේල්ලන් ටෝකු වී කියලා හඳුන්වන මාළුවා ආහාරයට ගත්ත කියලා සමහර මේ සාක්ෂි සමහර මූලාශ්‍රවල දක්වලා තියෙනවා. ඊට අමතරව අපේ ඉතිහාසයේ තිස්සේ ආරම්භ වූ චිත්‍ර කලාවේ වගේම මේ කැටයම් කලාවේ මත්ස්‍ය රූප පාවිච්චි කරලා තියෙනවා. නමුත් අපිට මේ මේ අර ලකුවට මේ අපේ ජන සංස්කෘතියට ඈඳිලා තිබ්බ සත්ව කාණ්ඩයක් නෙවෙයි. නමුත් අපි වාරි කර්මාන්තයේ මුල් කරගත්ත මේ ශිෂ්ටාචාරයක් වශයෙන් දැන් ඔය 4th BC වල 4 වෙනි සියවසේ දේවානම්පියතිස්ස රජතුමා හදපු දිසාවැවේ ඉඳලා ලංකාවේ කුෂකර්මාන්තයත් මුල් කරගෙන ඒ වගේම අපේ ශිෂ්ටාචාරයත් වතුරට සම්බන්ධ වෙලා තිබිලා තියෙනවා වතුර ළඟ. ඒකෙන්ද අපි ලොජිකලි හිතුවොත් ඇත්තම මාළු එදිනෙදා ජීවිතයේදී අපේ පැරණන්ගේ ලොකු කම්පෝනන්ට් එකක් වෙලා තියෙන්න ඕනේ. දැන් සමහර වැකි හිටන් ලූලා නැති වලට කණයා පඬිතයා වගේ සමහර වැකි වල හිටන් මේ මසුන් ගැන කියවෙනවා. නමුත් ඔය අපේ මේ සංස්කෘතික ඉතිහාසය අපි විද්‍යාත්මක ඉතිහාසයට ගියා මම දන්න තරමින් ඒකත් සෑහෙන කාලයක ඉඳලා අපි නොදන්න වුණාට මේ මේ ලංකාවේ මිරිදිය මසුන් ගැන හැදෑරීම් සිදුවලා තියෙනවානේ. අවුරුෂයි. අපි බැලුවොත් ඉස්සල්ලාම විද්‍යාත්මක ලංකාවෙන් මාළුවෙක්ව හොයාගන්නේ 1686 තියෙන රූපයක් මත තමා ඒක පිළිබඳ විස්තර එන්නේ. ඒ තමා බටකොළ තෙලියා. හැබැයි දැන් ඇත්තම වර්තමානයේ බටකොළ තෙලිය කියන්නේ ගොඩක්ම දුර්ලභ මාළුවෙක්. හැබැයි එයා තමයි ලංකාවේ ඉස්සල්ලාම විද්‍යාත්මකව අපිට දැනගන්න හම්බ වෙන්නේ බටකොළ තෙලියා. එයා 1686 පින්තූරයක් මත එයාව ලෝකෙට හඳුන්වා දෙන්නේ 1763. ඊට පස්සේ වෙන්නේ චන්න ඔරියන්ටාලිස් නැත්නම් කොලකණයා කියන මාළුවා එයාව හඳුන්වන්නේ ලෝකෙට 1801. හැබැයි ඒක ඒකත් පින්තූරයක් මත ඒ රූපයක් මත ඒ රූපේ ඇඳලා තියෙන්නේ 1763 වර්ෂයේ. ඊට පස්සේ අනිත් ඔක්කොම මත්ස්‍යයන් ගොඩක් අය ලෝකෙට يعني ලංකාවෙන් ඩිස්ක්‍රයිබ් වෙන්නේ බ්‍රිතාන්‍ය යුගයේ. يعني 19 වෙනි සියවසේ වගේ නම් තමයි ඊට පස්සේ දිගටම ලංකාවෙන් මසුන් ඩිස්ක්‍රයිබ් වෙන්න පටන් ගන්න. එතකොට දැන් ඔය මේ කියන්නේ කෙලාට්ගේ කාලෙත් සෑහෙන වෙලක් වෙලා තියෙනවා නේද? දවා කිව්ව බ්‍රිටිෂ් පීරියඩ් එකේදී මං හිතන්නේ කෙලාට් ඔය වගේ නම් ඔය කුබිය ඔය කීප දෙනෙක්ගේ නම් අපේ මත්ස්‍ය ගවේෂණ ඉතිහාසය සඳහන් වෙනවා. ඔව් කෙලාට්ගේ එයාට මසුන් පිළිබඳ එයාට පරීක්ෂණ කරන්න එයාගේ පළවෙනි පොතේ ලියද්දි එයාගේ මසුන් පිළිබඳ එයා ඒතර ගොඩක් වැඩ ගන්න පටන් ගෙන නැහැ. එයා සාමාන්‍ය පොඩි වැකි කීපයක් හඳුන්වා දෙනවා. විශේෂයෙන්ම වැදගත් දෙයක් තමයි කෙලාට් කියලා තියෙන්නේ. ආ නුවර එළියෙන් මසුන් වර්ග දෙකක් ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ලියලා තියෙනවා. නමුත් වර්තමානයේ ඇත්තටම නුවර එළිය වගේ ප්‍රදේශයෙන් ඉහළ කඳුකරේ ස්වභාවික මාළු ලංකාවේ හම් වෙන්නේ නැහැ. නමුත් ඒ කවුද මොනවාද මාළු ගැන අපිට ලොකු හරියට අවබෝධයක් නැහැ. මේ එක පැරග්‍රාෆ් එක පොඩි සෙන්ටෙන්ස් එකක් තියෙනවා විතරයි. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් සමහර අපේ කියන්නේ අපේ ආත්මක ගවේෂණවල ඒ කාලේ හම්බෙලා තිබ්බ සතුන් මේ වෙනකොට සමහරවිට තුරන් වෙලා වෙන්න හැකියාවකුත් තියෙනවා නේ.
ඔව් අනිවාර්යයෙන්ම මොකද ලංකාව ඇත්තම කඳුකරයට අනුවර්තනය වුණ වගේ මසුන් ඇත්තම දැන් වර්තමානයේ හම්බ වෙන්නේ නැහැ බෑ. ඒතොර ඒ කාලේ එහෙම 10 19 වෙනි සියවසේ වගේ එහෙම හඳුන්වා එහෙම සඳහන් වුණේ කවුද කියන දේ ඇත්තම ගොඩක් ඉන්ට්‍රෙස්ටින් නමුත් අවුද මත්ස්‍ය කවුද කියලා අපිට අවබෝධයක් නැහැ. ඒතොර හිරන්නේ දැන් ඔය 1600 ගණන් වලවා කිව්වත් වගේ නේද? කියන්නේ දැන් වසර සෑහෙන වපර 400 450ක් විතර තිස්සේ ලංකාවේ මසුන් අධ්‍යයන වෙලා තියෙනවා. කොහොම ඇවිල්ලා දැන් තත්ත්වය මොකක්ද දැන් ලංකාවේ මිරිදිය මසුන් විදියට ගත්තාම කොහොමද අපේ තියෙන විවිධත්වය දැන් ගත්තොත් මිරිදිය මසුන් විශේෂ 100කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ හම්බ වෙනවා ඒකෙන් 150ක් වගේ විශේෂ ප්‍රමාණය ලංකාවට ආගමනිකයි විවිධත්වය ලංකාව කුඩා දිවයිනක් වුණාට නැත්තම් ලොකු විවිධත්වයක් තියෙනවා සාමාන්‍යයෙන් ලංකාවේ හම්බ වෙන කුඩාම මත්ස්‍යයා හොරදණ්ඩියා කියනවා විද්‍යාත්මක හොරදණ්ඩියා අතුකොරාලි සෙන්ටිමීටර් 2ක් 3ක් වගේ කුඩා මත්ස්‍ය ඒ වගේම විශාලතම මත්ස්‍ය වෙන්නේ අපි කියනවා වලයා කියලා විද්‍යාත්මක වල්ලගවත්තු සාමාන්‍ය මීටර් 1.5ක් 2ක් වගේ විශාල වෙන මත්ස්‍ය ඒ වගේ ලොකු පරතරයක ලොකු විශාල සයිසස් සහ කුල වර්ග ගොඩකට අයිති වෙන මාළු හම්බ වෙනවා හැබැයි ඒ කුල වලින් වැඩිපුරම මසුන් වර්ග අයිති වෙන්නේ සිප්‍රින්ඩේ කියන කුලයට. සිප්‍රින්ඩේ කියන්නේ අපි කාපයන්, පෙතියන් වගේ කලින් කිව්ව ලෙහෙල්ලා ඒ වගේ කට්ටිය අයිති වෙන කුලයට තමයි වැඩිම මත්ස්‍ය ගණක් විශේෂ හම්බ වෙන්නේ. ඕනම සත්ව කණ්ඩයක් ගත්තාම තියෙන ලොකුම බයක් තමයි ආ මොවුන් විෂද, මොවුන් වසද. හරි දැන් මේ ඉස්සලා එපිසෝඩ් එකේදී ඩොක්ටර් නයන විජේතිලකත් එක්ක කරපු ලංකාවේ මේ ගෙම්බන් සහ මෙඩියන් ගැන කරපු වැඩසටහනේදී මම පහදලා දුන්නා විෂ සහ වස. venom man poison වල වෙනස. දැන් මත්ස්‍ය ලෝකේ ආරම්භ බැලුවාත් ඔය දෙකේම පිරිසක් ඉන්නවා. නැත්නම් මේක අපි මේ සාගර පරිසර පද්ධති වලට ගියොත් අපි හොඳට දන්න දෙයක්. ඔය මේ ගිනි මහයම නැත්නම් lion fish, stone fish ඔය වගේ සතුන් ඒ වගේම මේ stingrays ලා එහෙම නැත්නම් මඩුවන් විශේෂ ඔය මේ දන්න කතාවක් තමයි ස්ටීව් වර්වින් නැති උනේ මේ මඩුවෙක්ගේ විශ්ව ශරීරගත වීමෙන්. ඔය වගේ සාගර පරිසර පද්ධතියේ විෂ සහිත සතුන් ගැන අපි නිතරම කතා වෙනවා. අපි ඔක මිරිදිය පරිසර පද්ධතියට ගෙනාවා. ලංකාවේ විෂ සහිත මසුන් ඉන්නවාද ඒ මොන විශේෂද ඉන්නවනම්? මිරිදිය මාළු ගත්තොත් ඇත්තටම විෂ සහිත කියලා මසුන් ලංකාවේ ඇත්තටම නැති තරම් එහෙම ඉන්නවනම් අපිට ගන්න පුළුවන් එක මත්ස්‍යය තමයි මුංගා කියන මත්ස්‍යය. ඒතොර එයාගේ අර එයා අපි දැන් කලින් ඉස්සර කතා කරායි අපි අර ස්පයින්ස් ගැන කතා කරනවානේ එතකොට අපි එයාගේ තියෙනවා මේ කණ්ඩක يعني ඒ කණ්ඩක වලට විෂ ග්‍රන්ථියක් සම්බන්ධ වෙලා තියෙනවා එතකොට මේ විෂ ග්‍රන්ථියෙන් එයාගෙන් ඒ කණ්ඩකයක් ඇනුනොත් විෂ ඇතුළු වෙලා යම් සාමාන්‍ය දැඩි වේදනාවක් ඇති වෙන්න පුළුවන් ඊට අමතරව වෙනම විෂ කියලා එහෙම මේ නිරුද්ධ මසුන් ලංකාවේ හමු වෙන්නේ නැහැ එතකොට ඒ කියන්නේ දැන් අපි දැන් සාමාන්‍ය ඔය අංකුට්ටෝ මගුරෝ ගැන කතා කරද්දී උනත් ඔය මේ මේ කණ්ඩක ගැන කතා වෙනවා. දැන් මේ කණ්ඩකයක් සම තිබ්බ ඵලියට ඒක විෂ ග්‍රන්ථියකට සම්බන්ධ වෙලා තියෙන්නේ නැහැ ගොඩක් වෙලාවට නේ. ඔව් ඒ කියන්නේ දැන් ඔය කණ්ඩක තියෙන කට්ටිය තමයි කැට්ෆිෂස්ලා බිලාල මසුන් කියලා කියන්නේ. ඒතොර එයාලගේ ලංකාවේ තියෙන වර්ග කීපයක් මගුරා, හුඟා, අංකුට්ටා, වලයා, වලපොත්තා වගේ කට්ටිය ඒකිනුත් විෂ ග්‍රන්ථියකට ඒ කණ්ඩකය සම්බන්ධ වෙලා තියෙන්නේ හුඟාගේ විතරයි. අනිත් අයගේ විෂ ග්‍රන්ථියට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් අංකුට්ට වගේ අයගේ කණ්ඩකයක් අපේ ඇනුනොත් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් හුඟා වගේ විෂ නැති නිසා ඒක ඉතර ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය වැරදිලා තේරුම් ගන්න තියෙනවා මේ දැන් හුඟා වගේ අර ඇනෙනවා කියන්නේ මෙයාලගේ මුඛයේ තියෙනවා බබල්ස් අංකුට හැබැයි ඇත්තරම අංකුට නෙමෙයි අපේ ඇනෙන්නේ මේ ඇත්තරම ඇනෙන්නේ එයාලගේ මේ ලය වරලේ සහ පෘෂ්ඨ වරලේ තියෙනවා කන්ටර ඒක තමයි ඇත්තරම ඇනෙන්නේ එතකොට දැන් සාමාන්‍ය මාළුව අයිද්දි මේවා මේ පුම්බගෙන නැහැනේ මේක ඇත්තරම මුන්ට තියෙන විලූපිකින්ගෙන් බේරෙන්න තියෙන අනුවර්තනයක් නේ ඔව් ඔව් ඒක يعني අපි සාමාන්‍යයෙන් ඒ වගේ මාළුවෙක් හැන්ඩල් කරද්දි වගේ තමයි එයාලා ඒක පුම්බ ගන්න තුන නිකන් මේම තීද්ද එක බාධාක් වෙන්නේ නැහැ. අපි හෑන්ඩල් කරන්දි තමයි ඒක අපිට ඇනෙන්න තියෙන chance එක වැඩි උනත්. එතකොට දැන් ලංකාවේ ඔයා දන්න පරිදි මේ මේ හුංගෙක්ගේ කණ්ඩකයක් ඇනීමෙන් මිනිසෙක් මරණයටපත් වෙච්ච අවස්ථාවක් තියෙනවද?
නෑ ලංකාවේ නම් එහෙම වාර්තා නෑ නමුත් පිටරට නියං එහෙම සිද්ධීන් තියෙන අද ගොඩක් කලාතුරකින් ඒක මම හිතන්නේ බොහොම රෙයා සිදුවීම් ලංකාවේ නම් කිසිම මරණ වාර්තා වගේ වාර්තාම් පුත් වෙලා නැහැ ගොඩක් තියෙන්නේ වේදනාවෙන් පසු ඒක ටික දවස් කීපකින් පසු ඒ වේදනාව නැති වෙලා යන රිපෝට්ස් තමයි ගොඩක් තියෙන්නේ දැන් අපි ඔක සංක්ෂිප්ත කරොත් ලංකාවේ මේ කැට්ෆිෂ් කුලයට අයිති නැතෝ විලාල කුලයට අයිති කණ්ඩක තියෙන මස්සුන් විශේෂ කීපයක් ඉන්නවා නමුත් ඔවුන් අතරින් හුංගා කියන මත්ස්‍ය විශේෂයට විතරයි විෂ ග්‍රන්ථියකට සම්බන්ධ වෙච්ච කණ්ඩක තියෙන්නේ ඒවත් මේ අර මුඛයේ තියෙන මේ අංකුර නෙවෙයි ඒවා උන්ගේ වරල් වල තියෙන කටු වර්ග ඉතින් මේ වෙනකොට මේ 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 කණ්ඩකයක් ඇනීමෙන් මිනිස්සෙක් මරණයට පත් වෙච්ච අවස්ථාවක් ගැන අපි දන්නේ නැහැ දැන් ඉරන්නේ ඕකම දැන් ඔය ඔයයිලා වෙනම්නේ දැන් ඔය ගැනම අපි මාළු ගැන කතා කරද්දි තව අපි කතා කරනවා පොයිසන් නැත්තම් වස ගැන දැන් ඔය මේ පේත්තයා වගේ විශේෂ දැන් ලෝකේ මරි මේ සාගර පරිසර පද්ධති වල වස සහිත මසුන් කිහිපයක් හම්බ වෙන විශේෂ ඔය මේ පෆර් ෆිෂ් ගෲප් එකටයි ති ලංකාවෙත් ඒ වගේ විශේෂ හම්බ වෙනවද මිරිදිය කට්ටිය නම් මසුන් හමු වෙන්නේ නැහැ හැබැයි සමහර වාර්තා තියෙනවා ඔය හොරපොළය වගේ මසුන් එයලා සම එක කාලවල වලට මේ ආහාරයට ගන්න රැඳෙන ශාක වර්ග සහ පළතුරු වර්ග ඒ සීසන් එකකට රැටෙලා ඒ වගේ පළතුරු ආහාරයට ගන්න කාලයකදී ඒවා අපි ආහාරයට ගත්තොත් ඒ මාසුන්න විෂ වෙන වාර්තා කීපයක් තියෙනවා. ඒතකොට ඒ වගේ සීසන් එක සාමාන්‍යයෙන් ඒ මිනිස්සු කරන්නේ ඒ වගේ කාලෙදී මාසුන්න අපි ආහාරයට ගන්න තියෙ තමයි ඒ කාලේ කරන්නේ. right right ඒ කියන්නේ දැන් අපි ඔය හොරපොලයා කියන්නේ ලේල් ළමයි නේද ඒ කියන්නේ සමහර මසුන් ඕන ආහාරයට ගන්න දේවල් හින්දා යම් රසායනික ද්‍රව්‍ය ඇඟේ තැම්පත් කරගන්න පුළුවන් ඉතින් ඒ කාලවල වලදී ඒ මත්සය අපි ආහාරයට ගත්තොත් අපට වස ශරීරගත වීමක් වෙන්න පුළුවන් එහෙම වෙලා ලංකාවේ මිනිස්සේ මිය ගිය අවස්ථාවක් දන්නවද නෑ මිය ගිය අවස්ථාවක් නෑ නමුත් ඇත්තටම ආචාර්ය පීපි දරණිගලත් මේ වගේ දේවල් ගැන report කරලා තියෙනවා මොන වගේ symptoms තියෙන්නේ වගේ තියෙන නමුත් මරණ වාර්තා කිසිම වාර්තා වෙලා නැහැ. දැන් මාළු ගැන කතා කරද්දී තව අපි සාමාන්‍ය අපි මේ කොහලේ දැනවෙන දෙයක් තමයි මේ මාළු ගොඩ බිම ඇවිදින එක ගැන. මාළු එක්කම අපි දන්නේ ජලයේ ජීවත් වෙන සතෙක්. ඒ සතේ ගොඩ බිම ඇවිදිනවා නම් අනුවර්තන කිහිපයක් තියෙනවා. එකක් තමයි වාතය ආශ්වාස ප්‍රාශ්වාස කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟ එක තමයි ගොඩ බිම සංචාරණය කරන්න පුළුවන් අනුකරණයක් තියෙනවා. ඉතින් දැන් මත්ස්‍ය පරිණාමය බලපුවාම ලෝකේ ගත්තොත් කුල 50කට ලඟ වෙන 49ක විතර මසුන් යම් යම් අවස්ථාවකදී ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඉවෝල් වෙලා තියෙනවා වාතය මේ ආශ්වාස කරන්න ජලයෙන් පිට. ලංකාවේ ජලයෙන් පිට ඇවිදින්න පුළුවන් ජලයෙන් පිට ඉන්න පුළුවන් මිරිදිය මසුන් වර්ග කීපයක් ඉන්නවා නේ? ඔව් අපිට ඒ වගේ මසුන් කීප දෙනෙක් ඉන්නවා විශේෂයෙන්ම අපි ගත්තොත් ආන්දන් ආන්දෝන් සහ කණයන් අයිති වෙන කුලය ආන්දන් අයිති වෙන කුලය ඊට පස්සේ කාවයන් සහ ගුරාමි වගේ ගුරාමි කාවයන් අයිති වෙන කුලය සහ කැට්ෆිෂස්ලා බිලාල මසුන් අයිති වෙන කුලය වගේ කුල ලංකාවින්න කට්ටියටත් එහෙම ගොඩබිම ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා සහ වතුර නැතුව ඉන්න යම් කිසි කාලයකට වතුර නැතුව ඉන්න හැකියාවක් තියෙනවා එතකොට දැන් අපි කියන්නේ ඔක ෆිසියොලොජිකලි බැලුවොත් සමහර දැන් ඔය ආශ්වාස කරන්නේ එක එක ආකාරයේ අනුවර්තන හැදලා තියෙනවා සමහර සතුන් ඇත්තරම පිනහළු ඇති වෙලා තියෙනවා සමහර සතුන්ට සමහරව ආශ්වාස කරන්න පුළුවන් සමහර සතුන්ට ස්පිරකල් කියලා මේ ඔබේ සිතුවකින් හුස්ම ගන්න හැකිය ඔය වගේ ලෝකේ මානසික බලපුවහම යම් යම් අනුවර්තන සෑහෙන තියෙනවා ලංකාවේ දැන් අපි ගත්තොත් ඔබ කිව්වත් වගේ අංකුට්ටන් ඊට පස්සේ ආන්දන් ආවයිය මගුර ඔය වගේ සතුන් මිනිස්සු දැකලා තියෙනවා මේ ගොඩ බිම ඇවිදිනවා ඇවිදිනවා කියන්නේ උන් සමහර ලාට මේ ආන්දෝලෙම නැ නිකන් සර්පෙක් යන ආකාරයට අනික සතු වැටි වැටි හරි මේ ගොඩ බිම ඉන්න පුළුවන් හැකියාව තියෙනවා මේ සතුන් කොහොමද ආශ්වාස කරන්නේ ගොඩ බිමදී අපි ගත්තොත් ආන්දන් ආන්දන් ඇත්තම ලංකාවේ වර්ග දෙකක් ඉන්නවා කුල දෙකටයි තියෙන සාමාන්‍ය අපි කියන ආන්දන් කියන්නේ ඇඟුලිඩේ කියන කුලයට ඊට අමතරව අපි ඉන්නවා පොට්ට ආන්දන් කියලා වැඩි ගොඩක් අය දන්නේ නැති ටිකක් දුර්ලභ ආන්ද වර්ග කට්ටියක් ඉන්න එයාලායි තියෙන සින්බ්‍රන්චිඩේ කියන කුලයට තන මේ කොට්ටාස දෙක ගත්තොත් එයාලාගේ ගොඩක් ගොඩබිම ආශ්වාස කරන්න භාවිතා වෙන්නේ එයාලගේ හම ඒ කියන්නේ ස්කින් රෙස්පිරේෂන් තමයි එයාලගේ වෙන්නේ ඒ එතකොට ගොඩක් එයාලගේ හම මොයිස් තියෙන්න ඕනේ එතකොට තමයි ඒක එෆිෂියන්ට්ලි එයාලට
මේ රෙස්පෙක්ට් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි ගත්තොත් විලාල මසුන්, කැට්ෆිෂස්ලා සහ කාවයන් වගේ ගත්තොත් එයාලගේ එයා බ්‍රීතින් වලට භාවිතා වෙන්නේ තියෙනවා එයාලගේ ලැබ්‍රයින්ටයින් ඕගන් කියලා කරමල් වල ඉවෝල් වුණ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒතොර ඒකෙන් තමා එයාලා එයා බ්‍රීතින් වලට භාවිතා වෙන්නේ. ඒ ලැබ්‍රයින්ටයින් නැත්තම් සුප්‍රාබ්‍රැන්කියල් ඕගන් කියන එක තමා භාවිතා වෙන්නේ. එතකොට දැන් ඇයි ඉරන්නේ මස්සෙක් ජල ජලයේ ඉන්න ඕනේ මස්සෙක් ඇයි මේ සමහරලාට ගොඩබිම හම්බෙන්නේ? ඔව් ඒක හේතුන් කීපයක් තියෙන්න පුළුවන්. එකක් තමා එයාලා දැන් එකක් එහෙම ගොඩබිමෙන් එයාලට එයා බ්‍රීත් කරන්න පුළුවන් හැකියාව සහ ගොඩබිමෙන් ගමන් කරන්න පුළුවන් හැකියාව එයාලට ඇඩ්වාන්ටේජ් එකක්. ඒ කියන්නේ පරිණාමයේදී එයාලට අලුත් වාසස්ථානයක් හොයාගෙන යාමට සහ තමන් වර්තමානයේ ඉන්න වාසස්ථානය ජීවත් වෙන්න බැරි අවස්ථාවකදී එතනින් බේරිලා යන්න වගේ කාරණයක් වෙන්න පුළුවන්. ඒ අමතරව සාමාන්‍ය වාසස්ථානයක එයා බ්‍රීතින් කරන්න බැරි මාළුවෙක් සහ එයා බ්‍රීතින් කරන්න පුළුවන් මාළුවෙක් ගත්තම සර්වයිවල් රේට් එක, ඒ කියන්නේ ට්‍රයි, ඒ කියන්නේ වියලි කලා වියලි වෙන්න වෙන්න ජීවත් වෙන්න පුළුවන් හැකියාව වැඩි වෙලා තියෙන වැඩි වෙන්නේ ගොඩක් කලාවට එයා බ්‍රීත් කරන්න පුළුවන් මාළුවන්ට. ඊට අමතරව සාමාන්‍යයෙන් ගොඩක් මසුන් බෝ වෙන කාලයේදී එයාලා උඩුගම්බලා ගොඩක් ස්පෝන් කරන්න බෝ වෙන්න ගමන් කරන ඒ වගේ අවස්ථාවලදීත් ආඳාන් සහ මගුරන් වගේ මසුන් ගොඩබිමත් ගමන් කරන විදිහ ගොඩක් අවස්ථා හම්බ වෙනවා. දැන් ඔයා කියපු කතා හරි වැදගත් දෙයක් කියලානේ. මොකද මේ කියන්නේ ජලයෙන් පිට ඉන්න මාසුන්ගේ එවලූෂන් එක අරන් බලපුවාම කරදිය පරිසර පද්ධතිය, සාගර පරිසර පද්ධතිය වල එයා බ්‍රීතින් ස්පීෂීස් හරිම අඩුයි. ඒ වගේම ටෙම්පරේට් සෝන් එකේ, එහෙම නැත්නම් මේ ශීත කලාපීය ප්‍රදේශ වල එයා බ්‍රීතින් මාළුන් හරිම අඩුයි. ඔය ඉන්න බහුතරයක් ඕක මේ පරිණාමය වල තියෙන ඔය ජලයෙන් පිට හුස්ම ගන්න පුළුවන් මසුන් ඉන්නේ නිවර්තන ඝර්ම කලාපයේ මිරිදිය පරිසර පද්ධතිය. දැන් ඔයාත් කිව්වත් වගේ ඒකට ලොකු හේතුවක් වෙන්න පුළුවන්. මේ පරිසර පද්ධතිය හරි විචලනය වෙනවා. මේවා වේලිලා යනවා. ඒ වේලිලා යනවා. ඒ වගේම ඒවා වෙනස් වෙන්න තියෙන හැකියාව හරි වැඩි ඍතුවතල. ඉතින් මේ පරිසර පද්ධතිය වල ජලයෙන් පිටට ගිහිලා අලුත් ඊට වඩා සේෆ් තැනක් හොයාගන්න පුළුවන් හැකියාව සර්වයිවල් රේට් එක වැඩි වෙන්න හේතුවක්. ඉතින් මේ ආකාරයෙන් තමයි මේක ඉගොල්ලලා තියෙන්නේ මේ ජලයෙන් පිටට යන්න පුළුවන් හැකියාව. දැන් ඕකම අපි තාඩියක් ඉස්සරහට ගෙනිච්ච තියෙනනේ ලොකු සංසිද්ධියක් තියෙනවා මේ සමහරවිට මාළු වහිනවා කියන එක. රයිට් ෆිෂ් රේට්ස්. ජලයත් එක්ක වැස්සත් එක්ක සතුන් වැටෙන එක පළවෙනි සියවසේ ප්ලිනි දි එල්ඩර් වගේ කට්ටියගේ මේ සටහන් වල හිටන් තියෙනවා කියන මේක අවුරුදු ගණනාවක් තිස්සේ සියවස් ගණනාවක් තිස්සේ මිනිස්සු අත්දකපු සංසිද්ධිය. දැන් ඕකම ලංකාවේ කිහිප පාරක් වෙලා තියෙනවා. දැන් මම හිතන 2014 වගේ හලාවත පැත්තේ ඊට පස්සේ 2012 දි ඉන්සිඩන්ට් එකක් තිබ්බා. ඔව්. ඇත්තනම එහෙම වෙලා තියෙනවා. ඒ කියන්නේ හැබැයි ගොඩක් ඒ කියන්නේ ඒක බලද්දිම ඔක්කොම වගේ දේවල් වෙලා තියෙන්නේ මේ සාමාන්‍යයෙන් මුහුදු බඩට පහත් බිම කියන්නේ ලංකාවේ මුහුදු බඩ ආසන්න ප්‍රදේශවල තමයි වෙලා තියෙන්නේ. ඒකේ සාමාන්‍ය වාර්තා ගත්තොත් ආචාර්ය පීපී ධර්ණිගලගේ පොඩි වාර්තාවක් තියෙනවා 1932. ඒතර ඒ වගේ සහ වර්තමානයේත් දැන් 2017 වගේ ඉනන් හැම තැන් තැන්වල ෆිෂ් රේන් ලංකාවේ වෙලා තියෙනවා. දැන් ඕක මේ හිරන්නේ දැන් ඔකට ඔය මේ ඔන්ඩ්‍රේ අම්පිරේ කියලා 17 වෙනි සියවසේ හිටපු මේ ෆ්‍රෙන්ච් බයොලොජිස්ට් කෙනෙක් එයා තමයි මම දන්න තමයි ඉස්ලාම ඔය සතුන් කොහොමද ඔය අහසෙන් වැටෙන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ කියන එකට විද්‍යාත්මක මේ පදනමක් දෙන්න බලන්නේ. එයා කතා කරනවා මේ ටෝනැඩික් වෝටර් ස්පවුට්ස් ගැන. නැත්තම් ජලය මේ කුණාටු සහිත කාලගුණයක් නොගැඹුරු ජලය මත පිටින් යද්දී මේ හැදෙන මේ ඊදෙන අවපාතයක් හින්දා සතුන් ඇදිලා යන්න පුළුවන් ජලයත් එක්කම. ඒ යන සතු තමයි මෙහෙම වැටෙන්නේ කියලා. ඒ වගේ කතාවක් ඔයත් අහලා තියෙනවද? ඔව් ඒක තමයි අපි මාත් අහලා තියෙන නමුත් වැඩි දින ලංකාවේ වගේ ටෝනඩෝස් එහෙම නැති එක තමයි ප්‍රශ්න. නමුත් ඒ හින්දා ඒක මොකක් හරි පීඩන අවපාතයක් වෙලා මේක සිද්ධාන්ත වෙන. නමුත් මම මේක තාම හරියටම විද්‍යාත්මකව පැහැදිලි කරලා නැහැ. ඇත්තටම ෆිෂ් රේන් වෙන්න මොකක්ද එක හේතුවක් කියලා තාම හරියට නැහැ. ගොඩක් අය කියන්නේ ටෝනඩෝස් වගේ හේතුන් තමයි ජෙනරලි මේ ෆිෂ් රේන්ස් වලට හේතුව කියලා එක්ස්ප්ලেইন කරන්නේ. අපි ඕකම දාපොත් හැබැයි අරන් බැලුවොත් දැන් මම දැකපු සමහර YouTube වීඩියෝස් වල ලංකාවේ උඩින් වැටුණා ඔය මාළු වැස්සා කියලා දක්ලා තියෙන සමහර YouTube වීඩියෝස් වල මම දැකපු හැම මාළුවාම කාවයියා. හරි ඒ වීඩියෝ ක්ලිප්ස් වල.
අපි දන්නවා දැන් කලින් කතා කරා වගේ කාවයන් කොහොමද ජලය මත පිට ගමන් මේ ජලයෙන් පිට ගමන් කරන්න පුළුවන්. අපි ඒ වගේම දන්නවා ඔවා කිව්වා රාන්දුත්තන්ට උන්ට මේ මොයිස්ට් කන්ඩිෂන්ස් ඕනේ. එහෙම නැත්නම් තෙත සහිත තත්ත්ව ඕනේ ජලයෙන් පිට ගමන් කරන්න. ඉතින් මේ සමහර අවස්ථා ඇත්තරම මාළු උඩින් වටුනටත් වඩා වැස්සකට පස්සේ මාළුන් ව්‍යාප්ත වෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන් නේ ගොඩ බිම හරහා. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. මොකද ඒ ඔක්කොම ෆිෂ් රේන් වෙන දේවල් වෙන්නේ වැසි කාලේ තමයි. ඒතර වැසි කාලේ වෙන්න අනිත් එක දැන් හිතන්න කාවයි වගේ මාළු තමයි ඇත්තටම ගොඩ බිම යනවා නම් පේන්නේ නැහැ. මොකද දැන් වෙන පෙති එක වගේ හරියම එක දන් ටික වගේ නම් එයාට ඇවිදින්න තියෙනවා. එයා සර්වයිව් වෙන්නත් බෑ. දැන් කාවයි ඇවිදින්න තරම මිනිස්සු ගොඩක් කරලා දකින්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. ඒ වගේ අර يعني ගොඩ බිම සංචරණය කරන මාළුව තමයි ඉතින් පේන්න ගන්නෙ. මේ කොහොමද කාවයන් ඇත්තරම ඇවිදින්නේ? ඔවුන්ගේ වරල් යොදාගෙන නේද? කාවයි ඇවිදින්න භාවිතා වෙනවා. එයාගේ අර එයාගේ තියෙනවා කන්ටක ස්පයින්ස් තියෙනවා. ඒ වර මේ ලයවරලෙට් කන්ටක දෙකක් තියෙනවා. ඊට අමතරව පිදානය තියෙනවා. එයාගේ පිදාන පැලුමේ තියෙනවා. දති වගේ තියෙනවා. තොර ඒක එයා කුඹ ගන්නවා. කුඹගෙන සහ ලයවරලත් මේ කුඹගෙන මෙම ස්ප්‍රෙඩ් කරගෙන ඊට පස්සේ ඒකෙන් අර එහෙම ගේ මොෂන් එක කරනවා ගමන් කරන්න. ඉතින් අපි මම හිතන්නේ අද හරි ෆැසිනේටින් කතාවක් කරේ. මොකද අපි සාමාන්‍ය පුද්ගලයෙක් නොදන්න දෙයක් තමයි මේ මිරිදී මසුන් අපි ලොකු අවධානයක් යොමු කරන කාණ්ඩයක් නෙවෙයි. නමුත් උන් අතරත් තාම සුවිශේෂී චර්යාවන් පෙන්නන හරි ලස්සන කතා ටිකක් තියෙනවා. ඔහොම තිබ්බට ඇත්තරම බිරිඳිය පරිසර පද්ධති සෑහෙන තර්ජනයට ලක් වෙලා තියෙන ලංකාව වගේම ලෝකෙ පුරාම. දැන් එක තියෙන ලොකු තර්ජනයක් තමයි මේ ආගන්තුක ආක්‍රමණශීලී විශේෂයන් නැත්නම් ඉන්වේසිව් ස්පීෂීස් සමහරවිට ඉන්ට්‍රොඩියුස් ස්පීෂීස් හඳුන්වලා දෙන එක. මේක බිරිඳිය පරිසර පද්ධති වල ඉතාම ලොකුට වෙන දෙයක්. මම දැක්ක ළඟදී ওই තලංගම ටැංක් එකෙන් මේ තලංගම බැවෙන් හම්බෙලා තිබ්බා මේ ගාෆිෂ් කෙනෙක් ඉන්න. ඉතින් මේ ආකාරයේ අපිට මේ ඒක නාන ප්‍රකාර ආකාරයේ මසුන් හම්බ වෙනවා ලංකාවට අදාළ නැති. නමුත් මේ තාම ලොකු දේහ තියෙන සමහරලාට මේ නෝන් ප්‍රෙඩේටර්ස්ලා විරෝපික මසුන් ලංකාවේ රසක් ওই විදිහට යම් යම් අවස්ථාවලදී හම්බෙලා තියෙනවා. සමහර සතුන් ඇත්තරම ලංකාවේ බෝ වෙලා තින්නේ. මේ අපි පොඩි හැඳින්වීමක් දෙමුද මේ මොන වගේ විශේෂ මේ විදිහට හම්බෙන්නේ. ඒ වගේම මොවුන්ගේ මොකද්ද තියෙන තර්ජනය කියලා. ඔව් ඇත්තරම ඒක විශ්වාසයි. දැන් මම අපේ මිරිදී මසුන් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ආගන්තුක ඉන්ට්‍රඩියුස් කරපු ඉන්වේසිව් මාළුන්ගෙන් සානි සත්තුන්ගෙන් තියෙන බලපෑම් අපි ගත්ත ලංකාවේ සාමාන්‍ය ඔක්කොම ඉන්ට්‍රඩියුස් කරපු කියන්නේ හඳුන්න විවිධ හේතු මත හඳුන්වා දුන් මසුන් විශේෂ 25ක් 30ක් වගේ අතර ප්‍රමාණයක් ඉන්නවා. ඒකෙන් ගොඩක් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නිසා මුදා හැරුණු සහ ලොකු බලපෑම් තියෙන මසුන් කීප දෙනෙක් ඉන්නවා. ඒ තමයි නයිෆ් ෆිෂ් කියන මත්ස්‍යා, විලෝපික මත්ස්‍යෙක් සහ ගොඩක් මේ කොළඹාශිත තෙත් බිම් වල හම්බ වෙනවා. ඒතර යා සාමාන්‍ය අපේ ස්වභාවික ඉන්න මසුන් පොඩි කුඩා දේශීය මසුන් ආහාරයට ගන්න මස්. ඊට අමතරව තව ඉන්නවා ටැංක් ලීන ෆිෂ් කියලා අපි කියනවා ටෙරිගොපිලික්ටිස් කියන ජීනස් එකට අයිති වෙන්නේ. ඒ මසුන් කීප දෙනෙක් ඉන්න ඇත්තටම අපි දන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ ඉන්නේ හරියටම කවුද කියන එකක් අවබෝධයක් නැහැ. මොකද විස්තර මස් කර්මාන්තින් ගොඩක් හයිබ්‍රිඩ් වුණ කට්ටියක් උදාහරලා තියෙන්න පුළුවන්. ඊට අමතරව දැන් කිව්ව වගේ ළඟදී අර ගාෆිෂ් කෙනෙක්ගේ තලංගම වැවෙන් හම්බුලද ඊට කලිනුත් ගාෆිෂ් ඔය ප්‍රදේශයෙන් හම්බුච්ච රෙකෝඩ්ස් ටිකක් තිබ්බා. මේකේ වෙන්නේ අර ගොඩක් ප්‍රශ්න තමයි අර මාළුන් පොඩි කාලේ විස්තර මත්ස්‍ය කර්මාන්තයේ ගද්දි සමහර කට්ටියගේ තියෙනවා ලයිෆ් සයිකල්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර කණේ වගේ වර්ග ඉන්නවා පොඩි කාලේ ස්වරූපේ වෙනස් ගොඩක් ලස්සන. හැබැයි ලොකුෙන් සමහරගේ ශරීර ප්‍රමාණය ලොකු වෙන නිසා එයාලා තියාගන්න ඉඩ කඩත් මදි වෙනවා සහ ලස්සනත් නැති වෙනවා. එතකොට දැන් ඔය වගේ කණයක් ඉන්නා චන්න මයික්‍රෝපෙල්ෆිස් කියන කණය ලෝකේ හම්බ වෙන විශාලතම චයින්ස් ස්නේක්ෙඩ්. එයාත් දැන් ඇක්වේරියම් එකේ ගොඩක් සුලභව ඉන්න මාළුවෙක්. එතකොට දැන් ඒ වගේ මත්ස්‍යෙක් ලංකාවේ ස්වභාවික පරිසරයට එහෙම ව්‍යාප්ත වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අපේ නේටිව් මාළුන්ට. ඒ හින්දා අපි විස්තර මත්ස්‍ය කර්මාන්තයේ ඇති කරන මසුන් කවදාකවත් ස්වභාවික පරිසරයට දාන්න එක කරන්න හොඳම නැති දෙයක්. ඒක මොකද ඒක කරාම අපේ තිබෙන ස්වභාවික සමතුලිතතාවයට සහ අපේ තියෙන ෆුඩ් චේන් ෆුඩ් වෙබ් ඔක්කොටම ඒක බලපානවා. ඒ හින්දා විස්තර මත්ස්‍ය කර්මාන්තයේ ඉන්න මසුන් විස්තර මත්ස්‍ය කර්මාන්තයේ තිබිලා
ස්වභාව පරිසරය සහ ඒ දෙක අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න නැති එක තමයි හොඳම දේ. ඒක නොකරන්න ඕනේ කටයුත්ත. ඔය ඉරන්නේ වාහරි වැදගත් පොයින්ට් එකක් තමයි කතා කරේ මේ මේ මොකද අපි හිතුවාට අපිට අපි ලේසි ලේසි අවුටින් එක තමයි මේ සතා ලොකු වුණාට පස්සේ ටැංකියට වඩා ලොකු වුණාට පස්සේ හෝ ඔගේ අර තිබ්බ ලස්සන නැති වුණාට පස්සේ ලේසින් වැඩි තමයි ළඟම තියෙන අලකට හෝ වැවකට ඔය සතාව ගෙනින් දාන එක. මොකක්වත් වගේ ඒ අපි ඒ කිරීමෙන් තාම ලොකු බලපෑමක් ඇති වෙනවා ඒ ස්වභාවයේ ඒ මිරිදිය පරිසර පද්ධතියේ. ඉතින් ඒක කරුණා කරලා නොකළ යුතු දෙයක් කිසිසේත්ම මේ මේ ලංකාවේ මේ පර්මාසු විතරක් නෙමෙයි මේ පරිසර පද්ධති වල සමතුලිතතාවය රැක ගැනීම වෙනස. කිරන්නේ බොහොම ස්තුතියි. අද මම හිතන්නේ මම හරි එන්ජොයි කරා මේ 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 පුළු දේවල් දැනගෙන. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට මේ වැඩසටහනට. ඊළඟ සතියේ තවත් මේ වගේම ලංකාවේ යම් සත්ව කාණ්ඩයේ පිළිබඳව තියෙන මත සහ මේ විද්‍යා විශ්වාස පිළිබඳව විද්‍යාත්මක ඇසින් බලන වැඩසටහනින් හම්බෙමු. අයබෝන් හිරන්නේ thank you very much. I bought, should I? 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 I b